යලිත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. ඒ අනුව ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා. අපි දැන් මේ තෙල් පිළිබඳවනේ වැඩි හරියක් කතා කරමින් ඉන්නේ පොල් තෙල් පිළිබඳ ප්‍රශ්නයත් එක්ක. දැන් ලංකාදීපයේ දැක්වෙනවා ප්‍රමිතියෙන් තොර පොහොර 2015 සිට 2019 තෙක් ගෙන්වලා කියලා පසුගිය රජයට චෝදනා නැගෙන කාරණාවකුත් අපට ලංකාදීප මුල් පිටුවෙන් මුණ ගැසෙනවා. ඒ වගේම දකින්නට පුළුවන් මුණු පොතෙන් යාළු වී නිට්ටඹු දැරිය දබානිට ගෙනihin දූෂණය කළයි ආදිවාසී තරුණයා රිමාන්ඩ් කියලා පුවතකුත් දකින්නට පුළුවන්. මෙන්න මේ පුවත් දෙකම ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා. මෙතනදී වැදගත් වෙන්නේ ඒ තරුණයා ඒ පුද්ගලයා ආදිවාසීද කියන කාරණාවටත් වඩා මේ මුණු පොත වැනි සමාජ මාධ්‍ය හරහා ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීම සහ මෙවැනි සිද්ධි නිරන්තරයෙන් රටේ වාර්තා වීමට ඉඩ නොතබා කටයුතු කිරීම තමයි අතිශය වැදගත්. මෙවැනි කරුණු හමුවේ මත්තල ගුවන්තොටෙන් 44 කෝටි 53 ලක්ෂක ආදායමක් හිමිවීම පිළිබඳව අද වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මත්තල ගුවන්තොටෙන් කෝටි 44 කුත් ඉක්මවන ආදායමක් හිමිවීම පිළිබඳව තමයි වාර්තාව. මෙන්න ඒ ගැන අද ලංකාදීප පුවත්පතේ පළවී ඇති ආකාරය අපට දැන් කියවන්නට ලැබෙනවා. ඉන් අනතුරු අපි යොමුෙමු යම් යම් මේ දේශපාලනික අදහස් දැක්වීම් කීපයක් එම නැත්නම් පාර්ලිමේන්තුව තුල වෙනත් තැන්වල කතාබහට ලක්වුණු කාරණා කීපයක් පිළිබඳව පුවත්පත් ඇතුල් පිටු වාර්තා කිහිපයකට වැවක් හදන්න ගියාම විවිධ තර්ක ගේනවා. වතුරේ අමාරුව දැනෙන්නේ වතුර නැති අයටයි. යල්පැන ගිය නීති වැඩවලට බාධාවක්. අපි හදන්නේ ජනතා ප්‍රශ්න විසඳන්නයි. ඇමති චමල් රාජපක්ෂ තන්තිරිමලේදී කියයි කියලා මෙන්න අද ලංකාදීප ඇතුල් පිටු වාර්තාවක දැක්වෙන හැටි අපිට ඔබට පෙන්වන්නට පුළුවන්. මේ සමගම අපි දකිනවා එම පිටුවේම තියෙන වෙනත් වාර්තා කීපයකුත් කැලෑ රැකගන්නේ ජාපේ ජාත්‍යන්තරයට යනවා වජිර අභිවර්ධන කියයි. තව පමාවුණු දක්ෂයන් නැහිමි වී රටම මුඩු කාන්තාරයක් වේවි. හිටපු ඇමති පාටලි චම්පිකරණවකගේ අදහස් දැක්වීමක්, ඊළඟට ඇමති ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමාගේ අදහස් දැක්වීමක් තිබෙනවා. ටෙලිෆෝනේ ඉස්සරහට දාගෙන යහපාලනේ වැරදි වහ ගන්න හදන්න එපා. පාස්කු ප්‍රහාරයේ වගකී පැහැර හැරි මහත්වරුන්ගේ රෙදි අද හිටම ගැලවෙනවා කියලා මෙන්න එතුමා දක්වන අදහසකුත් මේ පිටුව පුරාවට අප ඉදිරිපත් කළ යම් කාරණා දේශපාලනික මතවාද අදහස් එක්වීම කීපයක් එලෙස අපට මුණ ගැසෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් කරන්නේ මෞබිම පුවත්පතේ උපුටා ගැනීමක්. මේ වාර්තාවේ දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනයක් අදහස් දැක්වීමක්. එහි සඳහන් වෙනවා සමන්ත විද්‍යාරත්න මහතාගේ අදහස් කීපයක්. මේක මේකප් කරපු රටක්. 71 විරුවන් අරගල කලේ මේ අයුක්තියට එරෙහිව සිද්ධිකාගේ බ්‍රේක් නැති කටින් පැන්න ඇත්ත ගෝඨාභය රනිල් සිරිසේන මහින්ද හොඳට දන්නවා. වස කවලම් කුණු පොල් තෙල් රට පුරාම බෙදා හැරෙති බව සනාථ වෙලා කියලා තමයි ඔහු කියන්නේ. රනිල් බැඳුම් කරින් ෂොට් එක දුන්නා වගේ ගෝඨාභය සීනි වලින් ෂොට් එක දුන්නා කියලා මෙන්න රජයට නායකත්වයට නැගෙන චෝදනාව ජවිපි පැත්තෙන් අද දකින්නට ලැබෙනවා. ඊට පහලින් දැක්වෙන්නේ රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකුගේ අදහස් දැක්වීමක්. මත්ව දුර මැඩලීමට පියවර තුනක් අපි aran තිබෙනවා. යහපාල නාණ්ඩුව කාලි සජිත් හම්බන්තොට කැලෑ විනාශ කළා. ඒ තවත් අමාත්‍යවරයෙකුගේ අදහස් දැක්වීමක් මෙන්න ඒ පිළිබඳවත් සටහන. අපි සූදානම් මේ සටහන ඔබට ඉදිරිපත් කිරීමත් සමග මේ දේශපාලන කරලියේ යම් යම් කරුණු කාරණා පිළිබඳවත් ඒ වගේම දැන් මතුවී තිබෙන යම් යම් තත්ත්වයන් පිළිබඳවත් අද පිළිසඳර තුලින් සාකච්ඡා කරන්නට රාජී ප්‍රධාන ප්‍රබල අමාත්‍යවරයෙකු සමග ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමන් සමග අයබන් සුමුදැසන අමාත්‍යතුමනි අමාත්‍යතුමනි ඔබතුමන් එන විටම මම මේ ඉදිරිපත් කරමින් සිටි කාරණා පිළිබඳවත් අපි අවධානය දෙන්නට ඕනේවා. නමුත් මා මේ සියල්ල පසකින් තිබියදී මෙන්න මේ කාරණාව වෙත යොමු වන්නට කැමති අරුණ පුවත්පතේ මුල් පිටු වාර්තාවක අද තියෙනවා කොවිඩ් වලින් පස්සේ ගෙදර වියදම 10000කින් වැඩි වෙලා. මේක අපි අනපේක්ෂිත තත්ත්වයක්. කොවිඩ් කියන්නේත් එහෙමයි මේ වියදම කියන්නේත් එහෙමයි. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ ආදායමුත් වැඩි වෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ ජනතාවගේ ආදායමටත් ප්‍රශ්න ඇති වෙලා. එතකොට තව දුරටත් මේ කාලවකවානුවේ විශේෂයෙන් දකින්න පුළුවන් සහල් පිළිබඳ මිල පිළිබඳ ප්‍රශ්න තවමත් තිබෙනවා. අනිකුත් භාණ්ඩවල මිල පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා රජයට දැඩි සහ වැඩි වගකීමක් තිබෙනවා නේද? ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්නේ වලට ජනතාවගේ පිළිතුරු ලබා දීම සහ විසඳුම් සොයා දීම. ඇත්ත. අද කවුරුවත් බලාපොරොත්තු නැති ව්‍යසනයක් තමයි මේ කොවිඩ් වලින් ඇති වුනේ. ඒක ශ්‍රී ලංකාවට විතරක් බලපාලා නැහැ. අද මුළු ලෝකෙම කොවිඩ් හින්දා විශාල ප්‍රශ්නයක් මතුවලා තිනු. සමහර රටවල් වහලා තිනු.
රක්ෂාවල් කරපු දාස් ගානකට ආදායම් මාර්ගය නැති වෙලා තියෙනවා. ඉතින්නම් ස්වංසකියා කරපු විවිධ කටයුතු කරපු දවියට ලෝකයේත් එක්ක කල්පනා කරනවා ලංකාව එකතකින් හොඳයි. ලංකාව දුවන රටක් හැටියට දැන් කොච්චර කොවිඩ් තිබුණත් අපේ අපනයන ගොවිතැන් හැම එකක්ම අපි සංවිධාන කරලා අද ඒක රටේ කෙරීගෙන යනවා. නමුත් එකක් අපි කවුරුත් පිළිගන්න ඕනේ විවිධ රැකියාවල් කරපු අයන්ට තමන්ගේ ආදායම් අඩු වෙලා තියෙනවා. ප්‍රධාන සමාගම් වලින් ඉඳලා පල්ලෙහාම සුවන් රැකියාව කරන එක්කෙනා දක්වාම අඩු වෙලා තියෙනවා. අහිමි වීමුත් තියෙනවා. අහිමි වීමුත් තියෙනවා. ඉතින් ඒකට මූණ දෙන්න තමයි රජය කටයුතු කරන්නේ. ඒ හින්දා තමයි රජය කොවිඩ් පොකුර බොහොම හොඳින් කළමනාකරණය කරලා තියෙන්නේ. අද වෙනකොට දවසෙන් දවස කොවිඩ් රෝගීන් මතුවෙන එක අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙන ප්‍රධාන හේතුව තමයි අපේ රට කොවිඩ් වෙනුවෙන් ලෝකේ ඇතිවෙච්ච අලුත් එන්නත් අපේ රට ගෙනල්ලා 30 හිත 30න් 30ට වැඩි අයන්ටත් එක්ක ලක්ෂ 10ක් විතර දුන්නා. ඊට අමතරව WHO එක තීන්දුව කරා 60ට වැඩි අයන්ට දෙන්න කියලා. දැන් ඒකත් දීගෙන දවසකට කොහොමත් හරි 10,000කට 15,000කට දෙනවා. හැබැයි ඒක දිහා බැලුවාම පෞගේ දවස්වල කොවිඩ් වැඩි වීමේ වේගය දිහා බැලුවාම අද ප්‍රමාණිකුල අඩු වෙලා තියෙනවා. අපි කියන්නේ සම්පූර්ණයෙන් අඩු වුණා කියලා. නුත් පාලනයක් වෙලා තියෙනවා. ලෝකේ රටවල් 100ක් 120ක් තාම ඒ එන්නද දෙන්න පටන් අරගෙන නුත් ලංකාව බොහොම ඉස්සරහින් ඒක ඉන්නවා. හැබැයි ඒ ගමන්ම අපි රට විවෘත කරලා තියෙනවා. දැන් අපි ගිය සුමාන ඉඳලා පාසල් විවෘත කරලා තියෙනවා. ඉතින් මේ වගේ හැම කටයුත්තකදීම විශාල පිරිසකට යයි මම අරුකම් ඇති වෙනවා. රජයේ උත්සාහ කරන්නේ අමාරුකම් කොහොමද නවත්තන්නේ කියලා. ඒ හින්දා තමයි රජය ආරම්භ කරේ යම් යම් ආනයන නවත්තලා මේ රටේ නිෂ්පාදනය කරන්න. ඒකට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. දැන් අද ගත්තාම රබර් ගොවියන්ට හොඳයි. රබර් වල මිල වැඩි වෙලා පහුගිය අවුරුදු 5ක්ම රබර් වලට මිලක් තිබුණේ නැහැ. රබර් රතු වලට වෙනත් විකල්ප වැවි වලට යන්න පටන් ගන්නුත් අද රබර් කර්මාන්තයේ බොහොම හොඳ කාලයක් හොඳ මිලක් හම්බෙලා තියෙනවා. තේ වලට එදාට වැඩිය හොඳ මිලක් හම්බෙලා තියෙනවා. ඒ වගේම අනිත් බෝග වල දැන් ගම්බිරිස් වලට කුරුල්ලු වලට ගොවිතැනේ යෙදිලා ඉන්න අයන්ට හොඳ ආදායමක් තියෙනවා. වී ගොවීන්ට උනත් අද රුපියල් 54ක් 55ක් ඕනම වර්ගයක වී වලට ගන්න පුළුවන් අරද. ඒ අතරතුර තමයි පාරිභෝගික අධ්‍යාපන අපිට බල. ඒ හින්දා තමයි බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමත් අපේ කෘෂිකර්ම අමාත්‍යතුමත් අද කොහොම හරි අද මේ රටේ සම්පකාරවල සුපර් මාකට් වල රජයේ බලාපොරොත්තු මිලට විකුණන්න බඩු තියෙනවා. සීනි අඩු මිලට තියෙනවා. හාල් අපි ඇති කරපු සහතික මිලට තියෙනවා. අනික් භාණ්ඩ 21ක් ඕනම සතසකට හරි සුපර් මාකට් එකකට හරි ගියොත් ගන්න පුළුවන්. ඒවා කරන්න අපිට ලොකු අරගලයක් කරන්න සිද්ධ වෙන නිකම් එක පාට් එක අඩු කරන්න පුළුවන් කමක් ඇති උනේ නැහැ. ඔව් අමාත්‍යතුමනි පැහැදිලි ඔබතුමා කියන කාරණාව දැන් මේ රටේ ජනතාවට වගේම රටත් අපි මුහුණ දෙනවා මේ තත්ත්වයට. ඒ නිසා මේ සියල්ල කළමනාකරණය කර ගැනීම රජයකටත් පහසු කාර්යයක් වෙන්නේ නැහැ මෙවැනි වකවානුවක කියන එක. නමුත් සතුස තිබෙන බව කිව්වට, සුපර් මාකට්ස් වල තිබෙන බව කිව්වට, සාමාන්‍ය වෙළඳපළට ගිහිල්ලා ඉදින්දා සිල්ලර කඩේට, ගමේ තියෙන කඩේට ගිහිල්ලා බැලුවාම තත්ත්වය මිට වඩා වෙනස් වෙනවා. රජයකට පාරිභෝගික අධිකාරියකට බෑ හැම කඩයක් ගානේම, හැම මුදලාලි කෙනෙක් ගානේම ගිහිල්ලා මේක සොයලා බලන්න. හැබැයි මහ ජනතාව වෙනුවෙන් මිට වඩා මැදිහත් වීමක් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාම පිළිගන්නවානේ මේක අමාරු කාලයක්. මේ ජනතාව ලෝකෙටම ලංකාවටම ලෝකෙටම අමාරු කාලයක්. නමුත් අපි අහන්නේ දැන් මේකට රජයේ ඍජුව වගකීමක් නොතිබෙන්නට පුළුවන්. දැන් මේ පොල් තෙල් ප්‍රශ්නය පිළිබඳව මෙහෙම ගත්තාම රජය විසින් හිතාමතා මේක ගෙන්වීමක් සිදු කර නොතිබෙන්නට පුළුවන්. හැබැයි ඒ නිසා ඇතුළු තත්ත්වයන් පාලනය කරගත්තේ නැත්නම් සහ මේවට ඉඩ තැබීම තුළ ඇතිවෙන්නේ අර්බුදනේ තව තෙල් මිල ඉහළ යනවා, මේ වගේ ජනතාව පීඩාවට පත් වෙනවා. එතනදී රජයේ කාර්යභාරය කාර්යභාරයේ හිඳ තමයි පොල් තෙල් පිළිකාකාරකත්වයේ කාවයි කියලා දැනගත්තේ. මොකද රජය විවෘතව ඒ පිළිබඳව කටයුතු කරන්න ඒ ආයතනට ඉඩ දීලා තිබුණා. එහෙම නැත්නම් රජයට මැදිහත් වෙන්න උවමනාවක් තිබුණේ නැහැ. මේ පොල් තෙල් වෙනද අපේ හිතවත එක්ක හිඳ මේක පොඩ්ඩක් උදව් කරන්න කියලා. එහෙම එකක් නැහැ. කවුද පුද්ගලයක් කියන ප්‍රශ්නේ නෙමෙයි.
කොතනද වැරද්ද තියෙන එක බලලා ඒ වැරද්ද නිවැරදි කරන්න තමයි රජය කටයුතු කරන්නේ. ඒ හින්දා තමයි දැන් අද මේ මොහොත වෙනකොටත් මම දැක්කපු අත්පත් අද පුවත් කටාන රිෆයිනරිස් කියන ආයතනයෙන් ගෙනාපු කන්ටේනර් 6700 මේ සුමානේ අපනේ ආපහු ප්‍රතිපලනය කරන. ඒ අනෙක් සමාගම් වල ඒවත් ප්‍රතිපලනය කටයුතු කරගෙන යනවා. ඒක තමයි රජයේ මැදිහත් වීම. අපිට ඊයේ පාර්ලිමේන්තුවේදී අපි දැක්කා පෞගය කාලගෙන පෝර ඔක්කොම විශේෂයිත පෝර කියලා පත්‍ර වාර්තා තියෙනවා විශේෂයි ඒ කාලේව ගැන බැලුවේ නැහැ අපේ කාලේ අපි යම් කිසි කෙනෙක් පැමිණිලක් කරොත් නැත්නම් අපේ ආයතනයක හඳුනාගත්තොත් ඒකට අවශ්‍ය නීති නීති කටි ක්‍රියාත්මක කරනවා ඒකයි අපේ ඒගොල්ලන්ගේ වෙනස අපි අද කතා කරමින් ඉන්නේ ප්‍රවාහන මාත ගාමිණී ලොකුගේ මැතිතුමන් පිළිබඳ මේ මැතිතුමන් සමග මේ පවතින යම් යම් කාරණා පිළිබඳව එහිදී මේ එතුමාගේ විශේෂයට අදාළව කතා කරොත් දැන් අද පිළිසඳරට උනත් එන්න ගියාමත් මේ තියෙන මාර්ග තදබදේ ඔබතුමාටත් බලපාන්නේ නැතිනේ ඒකට පිළියමක් විදියට අරගෙන ආපු සිටි බස් සේවාව ගැන මම කැමති වර්තමාන තත්ත්වය දැනගන්න අපිට පේනවා මේ හයිලෝල් පාරේ 138 මාර්ගයේ ගමන් කරනකොට නම් සිටි බස් එහෙට මෙහෙට යනවා පේනවා මේ තත්ත්වය කොහොමද තමන්ගේ වාහනේ එතන පාක් කරලා මේ බස් එකෙන් ගමන් කරන්න පුළුවන් අපි අය කරන්නේ පාක් එකට අපේ ආරක්ෂක නිලධාරීන් එක බලා ගන්නවා එතකොට සිටි බස් එකේ ගියාම අපි හොඳ එයා කන්ඩිෂන් බස් දාලා තියෙන හැබැයි ඒවා අපේ බස් නෙමෙයි අපි කල්පනා කරා සංචාරක ව්‍යාපාරය කඩා වැටලා හින්දා සංචාරක ව්‍යාපාර වෙනුවෙන් ගෙනාපු බස් රථවලට ඒ අයන්ට ආදායමක් නැතුව ඉන්න ලීසින් ගන්න විවිධ ප්‍රශ්න ඒ හින්දා අපි ඒගොල්ලන්ට ආරාධනා කරා මේගොල්ලන්ගේ බස් රථ තමයි අපි දුවන්නේ ආදායම බෙදාගැනීමේ පදනමක් යටතේ ඉන්දේක මුල් පටන් ගත්ත සතියේ විතර නම් බ්‍රේක් ඉවන් එකට ආවේ නැහැ දැන් ඒක බ්‍රේක් ඉවන් එකට ඇවිල්ලා තියෙනවා ඒක ජනප්‍රිය වෙලා තියෙනවා අපි හිතනවා තවත් ස්පාසල් පටන් ගත්තාම මේක තවත් වැඩි දියුණු වෙයි කියලා අනිකුත් මාර්ග වලට හඳුන්වනවා ඒකට අපි දැන් කල්පනා කරනවා මේක සාර්ථකව යනකොට පිළියන්දල කොළඹ පානදුරේ කොළඹ මොරටුව කොළඹ තදාසන්නව කොළඹට එන මගී ජනතාවට සහනයක් වෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න ළඟම හැරුණාම අනිකුත් දැන් දැන් ඔබතුමා සඳහන් කළා කොවිඩ් තත්ත්වයක ඊළඟට ඊට පෙර ආතු පාස්කු ප්‍රහාරයත් එක්ක පීඩාවට පත්වෙච්ච හිටිය මේ කර්මාන්තයේ සංචාරක නොපැමිණීම අත්ත වශයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය ඍණාගයකට ගියේ ධනාගයකට ගියේ නැහැ දැන් ඒක අපේ රජයේ මැදිහත් වෙලා බොහොම උත්සාහ කරනවා අපි මේක ධනාගයකට ගේන්න. බස් කර්මාන්තයේ දුණුවා අයගේ බස් රථ අරගෙන මේ සිටි බස් සේවාවේ නැත්නම් පාක් ඇන් රයිඩ් බස් සේවාවේ යෙදුවා කියන එක කොහොම වෙතත් මේ පෞද්ගලික අංශයටත් මේ අවස්ථාව බලපත්‍රය ලබා දීම සිද්ධ වෙනවා ඉදිරියේ. ඒ පෞද්ගලික දැන් මේ ඔක්කොම පෞද්ගලික අයගේ බස් තමයි දුවන්නේ. නමුත් සිද්ධ වෙන්නේ ළංගම හරහානේ ළංගම තමයි පාලනය. පාලනය. නමුත් සිටි බස් එකට ළංගම බස් එකක්වත් දාලා නැහැ. ඒකට පෞද්ගලික බස් රථ තමයි යොදලා තියෙන්නේ. ඒ අනිකුත් මාර්ග වලට හඳුනා දීමේදී තත්ත්වය එලෙසම මොකද අපි අමතක කරන්න අරකයි පුද්ගලික බස් සේවා ඒගොල්ලොත් අපිට රටේ ජනතාවගේ ප්‍රවාහන්ට විශාල සේවයක් කරපු කට්ටියක්. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ පැත්තත් බලලා අපි යම් යම් උදව් උපකාර කරන අපි ඒගොල්ලන්ගේ මාර්ග බලපත්‍ර වලට අය කිරීම නැවැත්වුවා මාසයක්. ඒකම මාර්ග බලපත්‍රය තියලා ලක්ෂ 3 ගානේ රජයේ මැදිහත් වෙලා නායක කරන් දෙන්න ලෑස්ති කරා ඒ වගේම ඒගොල්ලන්ගේ ලීසින් මාස 6කට ඩිප කරලා දුන්නා මේ වගේ හැම මොකද අපි රටේ කොවිඩ් අර්බුදය අහම සුවන් රැකියාවල නියතුලුවත් රටට සේවාවක් කරපුවාම අමතක කරන්න නරකයි දැන් පුද්ගලික බස් රථ කියන්නේ මේ රටේ මගී ජනතාවට ගමන් කරන්න සහනයක් දෙන කණ්ඩායමක් සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු ඇති අපි ප්‍රතිපත්තියක් හැට බලන්න ඕනේ ඒගොල්ලන් ආරක්ෂා කරගන්න ඒ කඩාවැටුණොත් ඒගොල්ලන්ට
මේ ව්‍යාපාරය යන්න පුළුවන් කමක් නැහැ. අමතුමා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක දැන් නැවත ප්‍රවාහන කටයුතු ආරම්භීමත් එක්ක පහුගිය කාලවල ඒ කියන්නේ සාමාන්‍ය මගී ජනතාවට එළියට බැහැලා ගමන් බිමන් ගිහිල්ලා රාජකාරී කටයුතු කරලා මේ කටයුතු කිරීමත් එක්ක බස් ගාස්තු වල සංශෝධනයක් සිද්ධ වුණා. තවමත් මේ සංශෝධිත ගාස්තු අනුව තමයි පෞද්ගලික බස් ධාවනය සිද්ධවන්නේ කියන්නේ පොදු ප්‍රවාහනේ සිද්ධ වෙන්නේ. හැබැයි ඒ වුණාට අර මුල් දිනවල තිබිච්ච ඒ පිළිබඳ මාර්ගෝපදේශ අනුගමනය කිරීම දැන් නම් දකින්න ලැබෙන්නේ නැහැ මූල अत्यवश्यम अभी सौख्य नीति रीति क्रियात्मक कर्ण कोट अभी सिद्धुना बस मगे प्रवाहने ते नीति रीति पिलिपदी एन अभी मुलिम लोकआउट कर बस दुआन दूनने लोकआउट की वत्म दुअन को हेम ओट मुख्युआ සෞඛ්‍ය නීති රීති අනුව යන්නේ කියන්නේ සීඩ් ගානට විතරක් ගෙනියන්න කියන. ඔව් ආසන්නයි. එතකොට සීඩ් ගාන කරනකොට ඒගොල්ලන්ගේ පාඩුව හින්දා ඒගොල්ලන්ට 100ට 20ක් වැඩිපුර අය කරන රුපියල් 100 නම් 120ක් අය කරන. ඒක තාම තියෙනවා. ඔව්. නු දැන් දැන් මගින් සමහර බස්වල හිටගෙනත් යනවා. ඒකේ කාරණා දෙකක් තියෙනවා. සමහර මගින් बलात्कार वगे नगेनो अपने कोहमारी अन्नो निकल बस कमती वेपुर कारण पीली मार्ग परीक्षा धनवाद नवत्लांट अवकमी पोलिस दीन हेम तीन दिन तीन पोलिस क्रियाकला सौख्य नीति रीति प्रमाण पारधि प्रवाहन पास जनतावट सपयावर प्रवाहन सोड कल्याण लाभ ने හැමදාම තමයි අපි හයිවේ එකේ විතරයි ඕලෝඩ් කරන්න නැතුව සීට් ගන්නට යන්නේ. එතකොට මාර්ගස්ථ අධිකාරියෝලින් දීලා පුද්ගලික බලපත්‍ර තියෙන හයිවේ නොවන බසුත් එහෙමයි යන්නේ. ඉතින් දැන් මේකට අලුත් සංස්කෘතියක් ඇති කළා මහජනයටම දැනුවත් කරන්න ඕගොල්ලෝ හිටගෙන යන්න එපා වාඩි වෙලා. එතකොට අපිට ඒකට උමනා ගන්න බස්සට වැඩිපුර දෙන්න පුළුවන්. पुद्गली का सीट आराधना करूट करता बस दूं इतकोर तीन प्रस्थित वाडवे सीट तो टाइकर मेक लाभ लाभ व्यापार अभी लंका गमना गमन वे दूम्रे दिपार मेतनी लाभ लमन व्यापार अकमे सेवा वक्र आयतन हटी अभी सेवा वक्र आयतन हटी दी मोन प्रश्न हेतुना लंका गमन गमन ने महाजन बस लास्ट सिंगल उदर गमट बस दस पंचायत वैडिपुर लास्ट कल तीन को ओण वस्ताव बैडीपुर जाने बस कदा इकट्ठे निर्धारित लास्ट कल तीन रस्तियादूकिन त्वर अन्नपूल वैडपी मुखद सिंगल दुना विशाल प्रमाण दकने गमन कर ගංගුල ටැනෝ කොළඹින් ඉතින් අපි ඒකම තමයි ඒගොල්ලන්ට පහසුකම කරදරයන් දොර ලැබලා ඒක අපි දකිනවා විශේෂ අවස්ථාවලදී එහෙම ක්‍රියාත්මක කරන බස් දුම්රිය මේ දෙකම ක්‍රියාත්මක නමුත් අමතක දැන් මේ මේ කියන කතාවේ මෙහෙම එකක් තියෙනවානේ ජනතාව කවුරුත් මම හිතන්නේ කැමැත්තෙන් මේ මෙහෙම යනවා කියලා ජනතාවට කරන්න දෙයක් නැති නිසානේ يعني එතකොට ජනතාව මේකෙන් ඈත් වෙලා ඉන්නද ජනතාව නොගින් වර්ජනය කරන්න බෑනේ නමුත් ඒ අතරේ පිළියම් මේ දිය යුතුයි නේද මේ ජනතාව කැමැත්තෙන් නෙමෙයි හිටගෙන යන්නේ ඔව් නුත් එයාට ගමන යන්න ඕනේ ඉඳලා හිටගෙන යන්නේ इंडिया वगे गया बस वाले उड़ाते मिर्चन लंका वे तत्पेने तपिट तीन प्रश्न तमाइ अपी आयक गास्तु तेक हिम अमार अपने गास्तु अधिकर तंग अपी बस्ता त्याग गोते हेम तंग अपी इंगलते बस्ता त्याग गो तपिट बस्ता ते निष्पादन मिलाई नव गास्तु है कि वन इंगलते वस्तते निष्पादन मिले मित्रा भाई भाई एगोले गास्तु अत्य कपिशन साधने करो हाथ पसम विनस्से गास्तु अभी यही हतरे पांगुड़ तड़ गास्तु अक्तम अभी आय कर इंदिया गत इंदिया बस गास्तु अपिट वडा वैडी
අපිට පුළුවන් කමක් නැහැ රජයේ ආයතනයක් ඉදන් මහජනට තවත් බර දෙන්න මොකද මහජනට බෑ ඒ බර පුළුවන්. එහෙනම් රජයේ බර උස්සගෙන තියෙන්නේ. හොඳයි අපි සුතුවන්ත වෙනවා ප්‍රවාහ නැමැතුමා ගාමිණී ලෝකයේ මැතුමා අපිට තිබෙන සීමිත කාලිනුත් තවත් කාලය සීමා වුණා කතා කරන්න තිබෙන කාලය එතුමන් එක්ක නමුත් ඒ කෙටි වෙලාව ඇතුළත උනත් ප්‍රවාහණය සම්බන්ධව යම් වැදගත් කාරණා කතා කරන්න අපිට අවස්ථාව ලැබුණා යලි දවසක හමුවෙමු අමාත්‍යතුමනි බොහොම ස්තුතියි අයිබෝන් ඔබතුමාට අපි එමනම් එහෙට නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නව සුබ දවසක් පතමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.